සමහරය ඔතේ මාට්ටෙන්ඩ හොරකම් කළා. හිරේ ගියත් ඇවිල්ලා කියන්නේ නිර්දෝෂීභාවයේ පූර්ණ නිගමනය කියලා එකක් තියෙනවා. ඒ අනුව මං තාම කිසිම වරදක් කළා නැහැ. මගේ අනාගතය ගරු අධිකරණයට බාරයි කියලා. ඇත්ත ගරු අධිකරණයට බාරයි. ගරු අධිකරණ තමයි නඩු ආන්න ඕනේ. ඒක හොඳටම ඇත්ත. අපේ නීති ක්‍රමයේ තුල මුල් බැසගත් සංකල්පයක් තියෙනවා. ඒකට අපි කියන නිර්දෝෂීභාවයේ පූර්ණ නිගමනය කියලා. ඒකෙන් අදහස් කරන්නේ ඕනම කෙනෙක් මොනවාර හොරකමක් කර මිනිමරුවක් කර මොන වරදක් කළා හරි කමන්නේ. අතේ මාට් වෙලා ඉරේ ගියත් බන්ධනාගාරික විශ්වවිද්‍යාලයක් වගේ කියලා කියනවා. එහෙම ගින් ආවට පස්සේ උනත් කියන්නේ මම තාම අපගත්තා විතරයි. මගේ නඩුව තාම අහලා තීන්දුවක් දීලා නැහැ. ඒ අනුව මම තාම නිර්දෝෂී කෙනෙක් කියලා. කතාව ඇත්ත. අපේ රටේ නීති අනුව එක ඉතාම නිවැරදි ප්‍රකාශයක්. මොකද නීතිය තුල තියෙන්නේ ඕනම කෙනෙක් මොන වරදක් කරත් අධිකරණ ඉදිරියේ සාක්ෂි මගින් ඔප්පු වරදකරු කරන තුරු එම අය නිර්දෝෂීභාවයේ පූර්ණ නිගමනය අනුව රැකෙනවා කියලා. ඉතින් ඒක නීතියේ ඉතාම වැදගත් මුල් බැසගත් නීති සද්ධාන්තයක්. මේ ගැන කියා දුන්නේ මොකද දන්න අපි කිව්වට කමන්නේ. එහෙම නැත්නම් ඕලන්ට කවදා හරි සිද්ධ වෙන්නේ අර වැද්දන්ගෙන් බණ අහලා ජේතවනාරාමයට ගල් ගැව්වා වගේ මොනොත් එම කට්ටිය වැරදිත් තේරුම් ගන්නවා. එඳ සරලව කියා දෙන්න ඕනේ අපේ රටේ දැන්ට බලපවත්නා නීති අනුව ඕන වරදක් සම්බන්ධව කිසියම් කෙනෙක් චෝදනා ලබ බන්ධනාගාරයට වෙලා ඉඳලා අපාරං එළියට ගියා කියලා කියන්නේ නඩුව ඉවරයි කියන එක නෙමෙයි. නඩුව තව හඳ තියෙනවා. එහෙම නඩුව අහලා කවදා හරි දවසක සාක්ෂි මගින් ඔප්පු වෙලා දනුවම් කරන තුරු ඇත්තටම නිවැරදිකාරියක් හෝ නිවැරදිකරුවෙක් වෙනවා. ඒක බොහොම ඇත්ත කතාවක් ඇත්ත. මොකද හුඟක් අය කියන්නේ බන්ධනාගාර විශ්වවිද්‍යාලයක් වගේ කියලා. ඇත්ත තමයි සමාට වෙලාවකට ඉතන හිරේ ටිකක් කල් ගිහින් අපේ උන් ලෝපකල්ටියක් ඒ තිබ්බද කියලා හන්දත් හිතෙනවා. කොහොම නැත්නම් අපි සතුටුනේ මොකද කවුරුන් නීතිය ගැන කියා දෙනවට. මේ ටිකත් එක්ක ඉතින් කියන්න සිතෙන්නේ තිල්නේ ලෙසින් පිළිගන්නමි ඉටිමල් මිටක් මා සදූ කියලා.